හිතන්න ලංකාවේ කවුරු හරි පුජිලෙක් ධනේ වැඩිවිදි සාතක හිතන්න ලංකාවේ වැඩි කොටසක් කම කරනවා. එහෙම මිනිස්සු YouTube එකේ Facebook එකේ නෑ. මම මේ කතා කරන්නේ ලෝන් එකක් දාලා වාහනයක් ගත්ත නිකම් එක්ක නෙමෙයි YouTube එකේ ඉන්න. හරිද? YouTube එකේ Facebook එකේ කොටසක් කම කරපු කවුරුවත් තමන්ගේ ධනිය අවිල පෙන්නන්නේ නෑ. ධනිය කම්බ කරගත්ත ගමන් වාර තේරෙනවා. මිනිස්සු ඒ ධනයට ඉරිසියා කරනවා සමාජය. මිනිස්සු වෛර කරන්න පටන් ගන්නවා ධනිය කම්බ කරපු ගමන්. ලොකු ධනිය කම්බ කරපු ගමන්. ඒතර ඇත්තටම ධනිය සාතක මිනිස්සු තමන්ගේ ජීවන මට්ටම තමන්ගේ සල්ලි social media වල පෙන්නන්නේ නෑ. එහෙනම් ඒක මොකද කරන්නේ? එහෙම වෛරයට ලක් වෙන්න තමන්ගේ ජීවිතේවල පෙන්නන්නෝ නෑ. තම තනියම පරිපෝෂණය කරා හරිනේ. මිනිස්සු මොකද කරන්නේ? මිනිස්සු තමන් උයි තමන්ගේ පවුලේ කට්ටිය ආරක්ෂා වෙනුවෙන්. හරිද? ලොකු අවධානයක් නේ. කොටසියක් තියෙන කෙනෙක් මම කොටසිය හැමෝගෙම එහෙමයි කියලා කිව්වොත්. ඒක කොහොමද කරන්නේ? ආයෙ අවධානය ගන්න. එයා මොකද කරන්නේ? යා කර්ටන් එකක් දාලා, ඒ කර්ටන් එකේ පිටිපස්සට යන තීරණය කරනවා. තමන්ගේ පවුලේ කට්ටිය සහ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. එහෙම රිස්ක් එකක් ගන්න. මොකද කියන්නේ? මොකටද රිස්ක් එකක් ගන්න? සමාජයෙන් ඉරිසියාවට භාජනය වෙන්න. ඇයි රිස්ක් එකක් ගන්න? ඇයි මිනිස්සු රිස්ක් එකක් ගන්න? සමාජයෙන් ඉරිසියාවට භාජනය, සමාජයෙන් තර්ජනයට භාජනය වෙන්න. සල්ලි දෙනවා කියන අවධානය. මොකද කියන්නේ? එහෙනම් මිනිස්සු මොකද කරන්නේ? මිනිස්සු හැංගෙනවා. තමන්ගේ සල්ලි, තමන්ගේ ජීවන මට්ටම, තමන්ගේ මුදල් හංග ගන්නවා. සමාජ සිස් බැංකුවල හංගනවා, සමාජ ක්‍රිප්ටෝ හංගනවා කියන සමාජ කට්ටිය පිටරට සල්ලි මේ කෙනිලත් තිබෙන දේශපාලනේ. ඒක තමයි ඇත්තටම සාර්ථක වෙච්ච විදිහ. කිසිම මිනිස්සෙක් කැවිලා Facebook එකේවත් YouTube එකේවත් දාලා නැහැ. YouTube එකේ Facebook එකේ දාලා තියෙන කවුද? දාලා තින්නේ නැර වාහනයක් ලෝන් එකක් දාලා ගත්ත පබ්ලික් තමයි. ඇත්ත සාර්ථක වෙච්ච හැබැයි ඇත්ත සාර්ථක වෙච්ච හැබැයි හැකුරුත් කරන්නේ. දැන් මගේ තාත්තා විල මම ටීන් කාලේ ඉඳන් නැති වුණා. සමාජ දුප්පත් තාත්තලා ඉන්න කට්ටිය තාත්තලා නැති කොල්ල කෙල්ල වැඩි ලංකාවේ. හරි. තාත්තලා නැති කොල්ල කෙල්ල වැඩි තරණ වයස කට්ටිය. එතකොට හැම සාර්ථක මිනිස්සෙක්ම කිව්ල තමන්ගේ ඇත්ත කතාව කියන්නේ තු හැංගුනොත්. බුරු කතාවක් කිව්වොත් ලෝකෙට. හරිද? තමන්ගේ ඇත්ත මේ කරන්නේ තු තමන් කරතිරෙන් පිටිපස්සට ගිහිල්ලා තමන්ගේ පැමිණි ගහ හැංගිලා තමන් ඉදරක් කපුත් වින්නොත්. එතකොට ඒ ඉන්න කොල්ල කෙල්ල කාගෙන්ද ඉගෙන ගන්නේ? කාගෙන්ද ඉගෙන ගන්නේ? හැමෝම මේ හැංගෙන ගත්තොත් කාගෙන්ද ඉගෙන ගන්නේ? හැමෝම මේ හැංගිලා ඉන්නේ. ඔයගොල්ලෝ තේරුණත් නැතත් හැමෝම මේ හැංගිලා ඉන්නේ. මොකද? මේක ලොකු අවදානමක්. ලොකු අවදානමක් වගේ තියාගන්න. හරි? මේ සමගේ සල්ලි ජීවර මට්ටම ගොඩක් අය සල්ලි ජීවර කට්ටිය. ඇත්තටම සල්ලි ජීවර කට්ටිය. තමන්ගේ සල්ලි ජීවර මට්ටම හංගගෙන ඉන්නේ. හංගගෙන ඉන්නේ. හොඳම දාන දෙයක් වත්. මනුෂ්‍යත් දිනු වෙන අදාළ ප්‍රධානම දේ ඉගිනීම නම් ඒ ඉගිනීම ඔයගොල්ලන්ට ලබා ගන්න තරක් නැහැ. මම හැමදාම කියනවා එක්තරා දේශපාලන පක්ෂයක් තියෙනවා. මේ වෛරය ධනයට තියෙන වෛරය වැඩි කරලා දෙන්න. ධනයට තියෙන වෛරය වැඩි කරන්න. මිනිස්සුන්ගේ ධනයට තියෙන වෛරය. එතකොට මිනිස්සුන්ගේ ධනයට තියෙන වෛරය වැඩි වෙන වැඩි වෙන. ධනයට තියෙන මිනිස්සු හැංගෙනවා. තමන්ගේ ඇත්ත කතාව වෙවිල කියන්නේ තම තනියෙන්ගේ මට්ටම භුක්ති විඳිනවා එක පමණයි. තමන්ගේ ඇත්ත ඇත්ත කතාව කිව්වොත් ඇත්ත නම්බර්ස් එක කිව්වොත් ඉතින් එතකොට තමන්ට තමයි ලොකු රිස්ක් එකකට එනිරාවරණය වෙන්නේ. ඇත්ත කතාව ඇත්ත නම්බර්ස් එක කිව්වොත් ලොකු රිස්ක් එකකට. එතකොට ඒ රිස්ක් එක මිනිස්සු ගන්න කැමති නැහැ. සමාජය ඇතුලේ වෛරය ඔල්රෙඩි පපුරලා තියෙන්නේ. එක දේශපාලන පක්ෂයක් විසින් සමාජය ඇතුලේ මේ වෛරය පපුරලා තියෙන. එතකොට මිනිස්සුන්ට ඇත්තම ඉගෙන ගන්න විදියක් නැහැ. ඉගෙන ගන්න තියෙන බොරු කියන ස්කෝලයි බොරු කියන විශ්වවිද්‍යාලයි. ඒ නැගිලා කුඩු පිටු වෙන්නේ බෑ. ඇත්තදරමක් නැති කුරුකුරුවල් ටික තමයි තුලත් ඇත්ත ඇත්ත හැංගිලා ඇත්ත ඇත්ත දන්න කට්ටිය කරන එකක් දාගෙන කරන එකක් හැංගිලා හැංගෙන හේතුව එක්තරා දේශපාලන පක්ෂයක් ඒකට මට කියන්නේ ඒක තමයි අපිට තියෙන තරහ ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ වෛරය වැපරවීම ධනවතුන්ට ඒක වෛරය වැපරවීම තමයි මේ රට අවුරුදු 74ක් දිනුන වෙන්නේ හේතුව